ඔයා ගවත් ගවෙක් ඉන්නවද? එහෙම නැත්නම් ඔයා ගවෙක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? ඔයාට මේ වීඩියෝ එක හුඟක් වැදගත් වෙයි කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් අපි ගව ගවෙක් ඉන්නව නම් හෝ අපි ගවෙක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගවයාගේ වයස පිළිබඳව අපි සැලකිලිමත් වෙන එක හුඟක් වටිනවා. ඒ මොකද සමහර සතුන්ගේ පෙනුමට වඩා වැඩි වයසක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙනුමට වඩා අඩු වයසක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඒ ගවයාට ලැබෙන ආහාර පෝෂණය මත තමයි ගවයාගේ පෙනුම වෙනස් වෙන්නේ. නමුත් ගවයාගේ වයස වෙනස් වීමක් වෙන්නේ නැහැ. ගවයාගේ වයස දිනෙන් දින මොහොතින් මොහොත වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් අද මම කියලා දෙනවා ගවයෙකුගේ වයස හොයාගන්න ලේසි ක්‍රමයක් පිළිබඳව. හුඟක් අය කියනවා ගවයෙකුගේ අංගවල පිහිටීම අනුව, ඒ කියන්නේ අංගවල තිබෙන පුරුක්ගාන අනුව ගවයාගේ වයස කියන්න පුළුවන් කියලා. හැබැයි සමහර ගවීන් ඉන්නවා ඒ ගවීන්ට අංග පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒ ක්‍රමය තුලින් හරියටම වයස හොයාගන්න අමාරුයි. නමුත් අද මම කියලා දෙනවා ගවයෙකුගේ දත් ප්‍රයෝගී කරගෙන කොහොමද ගවයෙකුගේ වයස තීරණය කරන්න පුළුවන් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගවයෙකුට වයස අවුරුදු 20ක් 25ක් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඇතැම් ගවීන් අවුරුදු 25ට වැඩි වෙන්නත් පුළුවන්. නමුත් බහුතරයක් ගවීන් අවුරුදු 20ක් 25ක් අතර කාලයක් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ගවීන්ගේ ඒ වයස් කාලයන් වලට අනුව මේ ගවීන්ගේ දත් පිහිටන ආකාරය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම පුංචි පැටියාවදී ඉන්න දත් නෙමෙයි මහා පරිණත සතෙකුගේ පිහිටලා තියෙන්නේ. මොකද ඒ දතුත් ඒ සතා සමගම වර්ධනය වීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා ගවයෙකුගේ දත් පිහිටන්නේ යටි ඇඳ බව. ඉතින් මේ යටි ඇඳ පිහිටන දත් වලින් තමයි ගවයා කොළ ජාති ආහාරයට ගන්නෙ. ඉතින් මේ ගවයාගේ දත් විශාල වෙන්න පටන් ගන්නෙ හරි මැද ඉඳන්. ඒ කියන්නේ අපි ඉදිරිපසින් බලනකොට ගවයාගේ හරි මැදේ පිහිටන දත් දෙකේ ඉඳන් තමයි දෙපැත්තට දත් විශාල වෙමින් වර්ධනය වෙන්නේ. ඉතින් පළවෙනිම දත් කාණ්ඩය තමයි අවුරුදු දෙකට අඩු සතුන්ට පිහිටන කිරිදත්. සාමාන්‍යයෙන් කිරිදත් පිහිටන්නේ කිරිබොන පැටවුන්ට. ඉතින් කොමත් ගව පැටියෙක් අවුරුදු දෙකක් පමණ යනකම් තම මව් සතුන්ගෙන් කිරිබොනවා. ඒ අතරට තනකොළත් ආහාරයට ගන්නවා. ඊළඟ දත් කාණ්ඩය තමයි වයස අවුරුදු දෙකෙන් පසුව, වයස අවුරුදු දෙකත් දෙකමාරත් අතර කාල සීමාවත් අතර පිහිටන දත් දෙකක විශාලත්වයක් පෙන්නුම් කරන වයස. ඒ කියන්නේ වයස අවුරුදු දෙකත් දෙකමාරත් අතර සතුන්ට අර මං කිව්ව විදිහට ඉදිරිපසින් බලනකොට ඒ දත් පේලියේ මැද දත් දෙකක් විශාල වෙලා තියෙනවා ඔයගොල්ලන්ට දෙක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිහිටන්නේ අවුරුදු දෙකත් දෙකමාරත් අතර සතුන්ට. ඉතින් තව කාණ්ඩයක් තමයි අවුරුදු දෙකමාරත් තුනමාරත් අතර කාල සීමාව තුල පිහිටන දත් හතරේ කාණ්ඩය. සාමාන්‍යයෙන් අපි අර මුලින් සඳහන් කරපු ආකාරයටම මැද ඉඳන් බලනකොට දත් හතරක් විශාල වෙලාව ගොල්ලන්ට දෙක බලා ගන්න පුළුවන්. ඒ විශාල දත් හතරක් පිහිටන්නේ අවුරුදු දෙකමාරත් තුනමාරත් අතර සතුන්ට. සමහර විට ඔයා ගාව ඉන්න සතාගේ දත්වල එහෙම විශාලත්වයක් ඔයාට දැක බලා ගන්න බැරුව ඇති. මොකද මේ දත් ඔක්කොම එකම ප්‍රමාණයේ දත් වෙන්නේ නැති. විශාල දත් උනාට එකම ප්‍රමාණයේ දත් නිශ්චිතවම මෙච්චරයි කියලා ඔයගලන්ට දත් ගාන ගණන් කරන්න බැරුව ඇති. නමුත් තියෙන දත් ඔක්කොම එක සමානව වර්ධනය වෙලා ඇති. අන්න ඒ දත් වලට අපි කියනවා ඒ ගවයාගේ මුඛයේ තිබෙන සම්පූර්ණ දත් කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 4ක් ඉක්මවන විට, සාමාන්‍යයෙන් අවුරුදු 4ක් වෙනකොට සහ 4 ඉක්මවන විට මේ ගවයාගේ යටි ඇඳ තියෙන දත් සම්පූර්ණ දත් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔක්කොම එක සමානව හොඳින් වැඩුණු දත් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් දත් ගෙවි යාමට පටන් ගන්නේ අවුරුදු 4ක් ඉක්මවපු තැන. සාමාන්‍යයෙන් මේක සතාගේ නිරෝගීකම අනුව වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් අවුරුදු 4 ඉක්මවාට පස්සේ අපි හිතමු අවුරුදු 6ක් 7ක් 8ක් වගේ කාල සීමාවක් වගේ වෙනකොට ওই දත් ගෙවි යාමට පටන් ගන්නවා. ඉතින් ඔහම ගෙවිලා ගිහිල්ලා අන්තිම කාලේ වෙනකොට සතාගේ දත් ගොඩාක් ගෙවිලා දත් කැඩිලා යන තත්ත්වෙම පත් වෙනවා. ඉතින් පරිණතමා විදිහනොත් එහාට ගියාම තමයි ඔය ගෙවි යාමට පටන් ගන්නේ දත්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් සතා ටිකක් වයසයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.
මෙන්න මේ ආකාරයට තමයි ගවයෙකුගේ දත් පීටන මූලික ආකාර පහක් මම ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් මේක කිසියම් වෙනස්කම් වලට ලක් වෙන්න පුළුවන්. මොකද මේක මම උපුටා ගත්තේ අන්තර්ජාලය හරහා. ඉතින් අන්තර්ජාලයේ පළ කර තිබෙන මේ තොරතුරු අනුව තමයි මම මේ විදිහට සුවය බැලීමක් කළේ. නමුත් මම දැන් මේ පින්නපු වයස් සීමාවන් වල සිටින සතුන් කිහිප දෙනෙක්ගේම ඒ ආකාරයට දත් පිහිටුවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක සාර්ථක ක්‍රමයක් වෙන්න ඇති ගවීකුගේ වයස පිළිබඳව යම් නිගමනයකට එන්න. අපි පිටින් සතෙක් ගේනවා නම් හෝ අපිට අපි ගාව ඉන්න සතා කුඩා කාලේ ඉඳන් අපි ගාව හැදිලා නැති සතෙක් නම් අපිට ටිකක් ඒ වයස නිශ්චිතවම කියන්න බැරි නිසා තමයි මේ ක්‍රමය තුලින් යම්තාක් දුරට වයස් සීමාව පිළිබඳව දැනගන්න පුළුවන්. සමහර විට මේ තියෙන අවුරුදු අවුරුද්දක අවුරුද්දක මාර්ග වගේ පරතරය අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර විට මම මෙතන අවුරුද්දක විතර පරතරයක් පෙන්වන්න කරන සත්‍යයගේ ඊට වැඩි අවුරුදු දෙකක් තුනක් විතර වගේ වෙනස් වෙන උදාහරණයක් විතර අවුරුද්දක මාර තුනක් මාර කියලා කියන සත්‍යයගේ අවුරුදු දෙකක් මාර හතර වගේ වෙන්න පුළුවන්. ඒ වගේ ඒ සත්‍යයගේ නිරෝගීකම අනුව තමයි දත්වල පිහිටීමත් වෙනස් වෙන්න බලපාන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ යම් කිසි ගැටලුවක් හෝ නිවැරදි කිරීමක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි මේ පිළිබඳවත් ඔයාලා බලලා විස්තර ඔයගලන්ට ඒ කමෙන්ට් අරවම රිප්ලයි එකක් විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඔයගලන්ට ළඟදීම අරන් එන්නම් කියලා මම අතට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.